ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. විශේෂයෙන්ම යුද්ධ හමුදා ප්‍රතිවරයා සනාත කළා තියෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා තුමාට කතා කරලා සැකකරුවන් ගැන විමසුවයි කියලා. ඒ වගේම මම දන්නා පරිදි රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාත් පිළි අරගෙන තියෙනවා එතුමා යුද හමුදාපති තුමාට කතා කරයි කියලා. ඒක තමයි පළවෙනි ප්‍රධාන කාරණාව මේ විශ්වාස භංගයේදී අපි ඉල්ලා සිටිනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එමාත්‍යතුමාගේ අමාත්‍යංශ අමාත්‍ය ධූරයෙන් අස්වෙලා ඒ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු බලපෑමකින් තොරව කරගෙන යන්නට ඉඩ දෙන්න කියලා. එහෙම නැති වුණොත් මට සිද්ධ වෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයේදී ඡන්දය ප්‍රකාශ කරන්න. රිෂාඩ් බදුද්දීන් අමාත්‍යතුමාට මේ අපේ ආණ්ඩුව තුළ සම්ප්‍රදායන ඔහුට චෝදනාවක් තියෙනවා. ඔහුට පුළුවන් ඉල්ලා අස්වෙන්න. ඉල්ලා අස්වලා ඔහුට තියෙන ඒ චෝදනාව පිළිබඳව යම් ප්‍රශ්න තුළ ඔහු නිර්වැදිභාවය පිළිබඳව ඔප්පු කරලා බලලා කටයුතු කරනවා. මම හිතනවා ඒක තමයි හදිනම් යෝජනාව කරු අග්‍රාමාත්‍යතුමාට අපි යෝජනා කරන්නේ. අපේ මැති අමතුරු පෞගිය කාලය තුළ ඔවුන්ට ආපු චෝදනා තුළ ඔවුන් ඉල්ලා අස්වනවා. මම හිතනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යතුමාත් ඉල්ලා අස්වලා රටට වගකීම් අමාත්‍යවරයෙක් කරලා ජාතිවාදී ප්‍රශ්නය තවත් ඉහහා යන්න නැතුව වැඩපිළිවෙල පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක නොවන විදිහට කටයුතු කරනවා නම් මම හිතනවා හොඳම යෝග්‍ය වැඩපිළිවෙල යයි කියන මගේ පෞද්ගලික මතය. ඔහු ත්‍රස්තවාදයේ ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. ත්‍රස්තවාදී පනතද ක්‍රියාත්මකයි. මම හිතන්නේ අමුදාපතිවරයා මම හිතන්නේ කිසිම දේශපාලන නායකයෙක් ගණන් ගන්න නැතුව තමන්ගේ රාජකාරිය හරියට ඉෂිද්ද මම හිතනවා අමුදාපතිවරයා සහ පොලිස්පතිවරයාට පුළුවන් මෙතුමා ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්හරින වෙන කටයුතු එසේ නොවෙන්නේ යම් කිසි නීත්‍යානුකූල කටයුත්තක් නොවන නිසා කියන කාරණේ සැකේ සමාජය තුළ තියෙනවා. අපි ඒ ගැන අපේ පක්ෂයක් විදිහට තීරණ ගන්න ඕනේ. අන්තිමට බේද ටික අරගෙන පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡා කරලා එකට යනවා තීරණ යනවා. එච්චර තමයි බේරගෙන යනවා. ඉතින් ඔබතුමා මේක කියන්නේ මං කිව්වේ දැන් බේරනවද නැද්ද මොනවද මේ හැබැයි මේම දේශපාලන පරිගැනීමෙන් කියන විශ්වාස මංගල වලට අපි අත උස්සන්නේ නැහැ.